සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සනසන ජීවිත තව තවත් සුපින්වත් කරවමින් කිලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අති උතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සරදුන් නමදිම් පුඤ්ඤාර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුඤ්ඤා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාර නම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සේරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සරදුන් නමදිම් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූප වාහිනිය අද මේ පැමිණ සිටින්නේ සුපින්වත් සිතින් සුපහන්සිත පෙරදරි කරගෙන මහමෙවුනාව භවනාසපු සංචිතේ මාළඹේ පිටුගල අමාවතුර භවනා අසපු සම්චිතය තුළ විශේෂයෙන්ම බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ පිහිටි මේ සුපින්වත් භූමියට අප මේ දින කීපය පුරාවටම ඔබට මේ උතුම් ධර්ම කාරණා පිළිබඳ සිහිපත් කරද්දී මේ අමාවතුර මහමෙවුනාව භවනා අසපු භූමියේ සිට විවිධාකාරීව වැඩසටහන් ගෙනාවා. අද දිනේදීත් එවන් වූ උතුම් පින්කමකට මුල පුරන්නටයි අප මේ සූදානම් වන්නේ. සුපින්වතුනි, අප මේ ගත කරන්නේ වස්සාන සමය. වස්සාන සමය කොයිතරම්නම් සුන්දරද, ආශ්චර්යවත්ද? යම් කෙනෙක්ට මෙහෙම කියනකොට බොහොම සරල විදියට කියන්න පුළුවන් මේ වැසි කාලේ මොන සුන්දරත්වයක්ද? නමුත් අතීතයේ කොයිතරම්නම් අරහත් මුනිවරු රහතන් වහන්සේලා මේ වස්සාන සමයේ ඒ උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණාද? එබඳු උතුම් ආශ්චර්යවත් අසිරිමත් කාල වකවානුවකටයි අප මේ පිවිස සිටින්නේ. මේ හේතු කාරණාව මූලාශ්‍ර කරගැනීමෙන්ම වස්සානී ශ්‍රී සදහම් වර්ෂා ලෙස අප මේ ආකාරයෙන් ධර්මදේශනාමේ වැඩසටහනක් සංවිධානය කරනවා. සැමට සිත්ත ඇති කරන මෙත් සිතින් සිත් පුරවාලන කරණීය මෙත සූත්‍රය අන්තර්ගත වන්නා වූ ඒ ධර්ම කාරණා පිළිබඳවයි අප මේ ධර්ම දේශනා මේ වැඩසටහන තුළින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ. වැඩසටහන් මාලාවක් වශයෙන් මෙය අප ඉදිරියට ගොනු කරනවා. ඉතින් අද එම වැඩසටහනේ මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අද දවසේදී වැඩම කොට වදාලා ඒ උතුම් ධර්මදේශනා මේ වැඩසටහන පවත්වන්නට ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනයේ සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
සුපින්විතුනි අද ධර්මදේශනාමේ වැඩසටහන තුළ මම ඔබට කලින් උත් සඳහන් කළ පරිද්දෙන් සම සිත් සතන් තුළ මෙත් සිත ඇති කරන කරණීය මෙත් සූත්‍රයේ විශේෂ කාරණයක් පිළිබඳව තමයි අද අවසේදී අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා ආර්ය ශ්‍රාවකයා පිළිබඳව. මේ ආර්ය ශ්‍රාවකයාගේ දක්ෂතාවය පිළිබඳවයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උතුම් වූ ශ්‍රී සත්‍යර්මයේ කාරණා අපේ මනවින් ආග්‍රහණය කර ගන්නට ඔබට මට මෙන් අපි හැම කෙනෙක්ටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරතුරේදී මහා මෙුණාව භාවනාසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සත්‍යර්මයේ කාරණා අපිට මනවින් පින්වා දෙන හැටියට සාතු සාතු සාදු පින්වතුනි අපි තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීලය අධිෂ්ඨාන කරගන්න මේ විදිහට කියන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් සිල්පද මම ආරක්ෂා කරමි උතුම් තිසරණ සහිතව මාගේ මේ සීලය
මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපහට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සෙනෙහසින් කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රවර අතිපූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මාළඹේ පිට්ටුගල අමාවතුර මහමෙවුනාව භාවනා අසපුවට ඉතාමත්ම සුවිශේෂී දිනයක් මේ උතුම් පින්බිමේ අභිනවේ නිදිකල බුදු පසේ බුදු අරහන්තක මහා විහාර මස්තකයෙහි ශ්වේත වර්ණයෙන් බැබළෙමින් විරාජමාන වැඩ සිටින සිරි ගටීකාර බ්‍රහ්මරාජ මහා චෛත්‍ය රාජානන් වහන්සේට උපහාර පිණිස මේ වස්සාන කාලයේ පුරාවටම බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ මගින් සංවිධානය කරන උතුම් වූ සිරි ගටීකාර මහා සෑ වස්සාන ධර්ම දේශනාවේ පළමුවෙනි ධර්ම දේශනාවයි මේ ආකාරයට ආරම්භ වන්නේ. මේ වස්සාන කාලයේ මේ පින්බර මාසයේ මේ නිකිණි පුන් පොහෝ දිනෙන් ආරම්භ වූ මේ පින්බර මාසයේ මේ මාසේ පුරාවටම මේ ආකාරයෙන් විවිධ පින්කම් මාලාවක් මේ උතුම් පින්බිම ඇසුරු කරගෙන සිදු කරනු ලබනවා. මේ වස්සාන ධර්ම දේශනා මාලාවට අමතරව තවත් මහා සෑවන්දනා ඒ වගේම සතිපට්ඨාන ධර්ම දේශනා සජ්ජායනා ආදී කොට ඇති ඒ උතුම් ධර්ම දේශනා මාලාව අවසානයේ පින්කම් මාලාව අවසානයේ සිරි ගටීකාර බ්‍රහ්මරාජ මහා සෑරජුන් මේ ගෞතම බුදුසසුනට පූජා කළ දිනය ඒ පින්බර උතුම් බිනර පුන් පොහෝ දිනයේදී මේ පින්කම් මාලාව අවසන් වීමට නියමිතයි. ඉතින් අද සිට ආරම්භ වන මේ උතුම් ධර්මදේශනා මාලාවේ කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් උතුම් කරුණු එකින් එක ඔබට විස්තර වශයෙන් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. පින්වතුනි,
කරණීයමෙත සූත්‍රය අපව ඍජුව අමා නිවනට පමුණුවන ඉතාමත්ම මහානීය දහම් කරුණු ගණනාවකින් හිබි සදහම් නිධානයක් වගේ කරණීයමෙත සූත්‍රය තුල නිවන පිනිස හික්මෙන ශ්‍රාවකයා තුල තිබිය යුතු උතුම් ගුණධර්ම ගණනාවක් ගැන අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් ඒ උතුම් ගුණධර්මයන් තමන්ගේ චිත්තසංතානයේ තුල තමන්ගේ ජීවිතයේ තුල වර්ධනය කරගන්නවා නම් ප්‍රගුණ කරගන්නවා නම් උපදවා ගන්නවා නම් ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම අමා නිවන කරා ගමන් කරනු ලබනවා ඒ නිසා මේ පින්බර වස්සාන සමයේදී මේ පින්වත් සීලු දෙනාටම ඉතාමත්ම උතුම් අවස්ථාවක් මේ ලැබී තිබෙන්නේ මේ මාසයේ පුරාවටම ඔබට කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් වන එම උතුම් දහම් කරුණු එකින් එක විස්තර වශයෙන් දැනගැනීමේ අවස්ථාව ලැබෙනවා මේ නිසා මෙම උතුම් බුදු පසේ බුදු අරහන්තක මහා විහාර පරිශ්‍රයේට පැමිණි ඔබත් ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ශ්‍රද්ධා ගුවන් විදුලිය ඔස්සේ මෙම උතුම් සදහම් වැඩසටහන නරඹන ඔබටත් මේ මාසයේ පුරාවටම අඛණ්ඩව මෙම වැඩසටහන නැරඹීම තුල මෙම වැඩසටහනට සහභාගී වීම තුල නිවන අපේක්ෂාවෙන් සිටිනා ශ්‍රාවකයා විසින් ඇති කරගත යුතු මූලික ගුණාංගයන් සියල්ල ගැන විස්තර වශයෙන් වටිනා දහම් කරුණු රැසක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි කතාබස් කරන්නේ ආරි ශ්‍රාවකයාගේ දක්ෂ බව පිළිබඳව. කරණීය මෙත්ත සූත්‍රයේ ආරම්භයේම සඳහන් වන සක්කෝ කියන ගුණය පිළිබඳවයි අද කරුණු විස්තර වශයෙන් කතාබස් කරනු ලබන්නේ. ඉතාමත්ම කෙටියෙන් කාල වේලාවට අනුව කරණීය මෙත සූත්‍රය දේශනා කරන්නට මුල් වූ සිදුවීම ගැන මදක් පළමුවෙන් සිහිපත් කරන්නම්. එකල බුදුරජාණන් වහන්සේ හමුවේ දහම් අවවාදයෙන් අවවාද ලබන භික්ෂූන් හුදකලා වනසෙනසුන්වල වස්සාන කාලයේ ගත කරමින් හුදකලාවේම බවුන් වැඩිම සිදු කළා. ඉතින් එක්තරා අවස්ථාවක ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිනා සමයේ භික්ෂූන් වහන්සේලා 500 නමක් ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේගෙන් අවවාද ලබා හිමවන්ත ප්‍රදේශයේ වස් එළඹුණා. පිනතුනි ඒ හිමාලය කඳු පියස ආශ්‍රිත වන පියසකයි උන්වහන්සේලා වස් එළඹුණේ. ඒ ප්‍රදේශය හරි ලස්සනයි. වස්වසන්න සුදුසු ප්‍රදේශයක් සොයාගෙන ඒ භික්ෂුන් වහන්සේලා ගමන් කරද්දී නීල වර්ණයෙන් බබලන අතුපතරින් සුසැඳි මනරම් තුරුලතාවෙන් යුතු ඉතාමත්ම සුසිනිදු ජල ධාරා ගලා බසින ඒ සොඳුරු භූමිය දුටු විගසම උන්වහන්සේලාගේ සිත පැහැදුනා. උන්වහන්සේලා ඒ මනරම් වන පියස ඇසුරු කරගෙන වස් එළඹුණා. ආශ්‍රිත ගම්මානයේ සදහැවත් පිරිස දානමානාදී නැප උපස්ථාන කළා. මේ භික්ෂූන්ගේ සීල තේජස නිසා ඒ වනය ඇසුරු කරගෙන සිටි දෙවි දේවතාවුන්ට ඒ වනාන්තරයේ වෘක්ෂයන් ඇසුරු කරගෙන සිටි ඇසුරු කරගත් විමානයන්හි සිටි දෙවි දේවතාවුන්ට තමන්ගේ විමානයේ සිටීමට නොහැකි වුණා. භික්ෂූන්ගේ සීල තේජස නිසා දෙවිවරුන්ගේ තේජස සිඳී ගියා. ඔවුන් निराයාසයෙන්ම
තමන්ගේ දිව්‍ය පුත්‍රයන්ද සමග ඒ විමානින් පහළට පාත් වුණා. ඒ පින්නතුනි ඒ භික්ෂූන්ගේ සීල තේජස නිසා. ඉතින් මේ දිවි දේවතාවරු මේ රුක්ෂ දේවතා පිරිස බැලුවා මේ භික්ෂූන් වහන්සේලා මේ වනපියසේ සිටිද්දී අපට හුදකලාවේ බණ භාවනා අපට අපේ සාමාන්‍ය දිවි පෙවෙත ගත කරන්න අපහසු වෙනවා. මේ භික්ෂූන් වහන්සේලා කවද්ද මේ ප්‍රදේශය අතහැරලා යන්නේ කියලා තමන්ගේ විමානයේට නැගගත නොහැකිව ඒ දෙවිවරුන් බලා සිටියා. ඔවුන්ට වැටහුණා මේ වස්තුන් මාසෙම මේ භික්ෂූන් වහන්සේලා මේ ප්‍රදේශයේ ගත කරන බව. ඉන් අනතුරුව ඒ භික්ෂූන් වහන්සේලා පළවා හරින අදහසින් ඒ දෙවිවරුන් නොයෙක් ආකාරයේ භයානක රූප මවාගෙන භයානක ශබ්ද ජනිත කරමින් භික්ෂූන් වහන්සේලා හමුවී දර්ශනය වුණා. ඉතින් පින්වතුනි ඒ භික්ෂූන් වහන්සේලට සුවසේ බණ භාවනා කරගන්න නොහැකි වුණා. අවසානයේදී උපద్రව සහිත ස්ථානයක් කියන අදහසින් ඒ වනපියස අතහැරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණුණා. බුදුරජාණන් වහන්සේට කරුණ සැලකොට සිටියා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ භික්ෂූන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය වදාලා. කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කොට එම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කරුණු ප්‍රගුණ කරනා ලෙසට අවවාද කොට නැවතත් එම වනාන්තරයටම පිටත් කොට හැරියා. සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ දුටුවා මේ භික්ෂූන්ගේ ජය භූමිය, මේ භික්ෂූන්ට ධර්මය අවබෝධ කරනු පිණිස සුදුසු භූමිය ඒ භූමියම බව. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් ඒ අවවාදය සිත්හි තැන්පත් කොටගෙන ඒ අවවාදයේ තුලවන කරුණු ජීවිතයට ප්‍රගුණ කරමින්ම නැවතත් හිමවන්ත පෙදෙසේ ඒ සොඳුරු වනාන්තරය කරා ගමන් කළා. පින්නතුනි කරණීය මෙත සූත්‍රය ඇතුළත් මේ කරුණු එකින් එක පුරුදු කරමින් සියලුම ලෝක සත්වයන් වෙත සියලු ඉරියව්වෙන් මෙත්සිත වඩනා ඒ භික්ෂූන් වහන්සේලා ගැන ඒ දෙවිවරුන්ගේ සිත පැහැදුනා. මෛත්‍රී ආනිසංස බලන්න පින්නතුනි ඒ භික්ෂූන් වහන්සේලා පිළිබඳව ඒ දේවතාවරුන් අතිශයින්ම පැහැදුනා. මෛත්‍රී ආනිසංසයක් විදිහට බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේදී පෙන්නලා දෙනවා මේ දිවි දේවතාවුන් පවා ආරක්ෂා කරනවා කියලා. දේවතා රක්කහන්ති. ඒ සොඳුරු ආනිසංසය ඒ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පිහිටියා. අවසානයේදී ඒ දෙවිවරුන් භික්ෂූන් වහන්සේලාට සුදුසු ආකාරයට උපස්ථාන කරන්නට පටන් ගත්තා. ඒ දෙවි දේවතාවුන් වහන්සේලාද බොහෝ පින් රැස් කළා. ඉතාමත්ම සුදුසු වූ ඒ භූමියේ සිට කරණීය මෙත්ත සූත්‍රයේ සටහන් වී ඇති ඒ කරුණු එකින් එක ප්‍රගුණ කරන ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උන්වහන්සේලා මහරහත් මුනිවරුන් බවට පත් වුණා. ඉතින් නිවන පිණිස පවතින අපේක්ෂාවෙන් යුතුව හික්මෙන කෙනා තුළ ඇති කරගත යුතු ගුණධර්ම පිළිබඳවයි මේ කරණීය මෙත්ත සූත්‍රයේදී කරුණු විස්තර වී තිබෙන්නේ. කරණීය මෙත්ත කුසල මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච. ඒ ශාන්ත පදය වන අමා මහ නිවන සාක්ෂාත් කරනු පිණිස ඒ කැමති ශ්‍රාවකයා ඒ අපේක්ෂා කරන ශ්‍රාවකයා විසින් මෙම කරුණු ප්‍රගුණ කළ යුතු වෙනවා.
සක්කු උජූච සූජූච අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකින් එක එම කරුණ විග්‍රහ කරනවා. එහි පළවෙනි කරුණ සක්කෝ. මේ සක්කෝ නම් වූ කරුණ පිළිබඳවයි අද අපි කරුණු සාකච්ඡා කරන්නේ. මේ සක්ක කියන වචනේ තේරුම හැකියාව ඇති යන අර්ථය තමයි එහි ගැබ්වී තිබෙන්නේ. දක්ෂ බව යන අර්ථයත් ඒ තුල ගැබ්වී තිබෙනවා. ආරි ශ්‍රාවකයා හැකියාව ඇත්තෙක් විය යුතුයි. ආරි ශ්‍රාවකයා ඒ අමා මහ නිවන පිණිස අවශ්‍ය ගුණධර්ම දියුණු කරන්නට හැකියාව ඇත්තෙක් දක්ෂ අයෙක් විය යුතුයි. ආරි ශ්‍රාවකයාගේ දක්ෂ බව පිහිටිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කරුණ අපගේ භාග්‍යතුන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක් තුල ඉතාමත්ම මැනවින් කරුණු පෙන්වා දී තිබෙනවා. පිනතුනි, පළමුවෙන්ම ආරි ශ්‍රාවකයා ආරි සත්‍ය අවබෝධයේ පිණිස වේවා. එසේත් නැතිනම් සමාධි සමාපatti ආදිය උපදවා ගැනීම පිණිස වේවා. සමර්ථයෙක් හැකියාව ඇත්තෙක් විය යුතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය ගුණධර්ම දියුණු කරන්නට හැකියාව ඇත්තෙක් වෙන්න ඕනේ. මිහිදී පින්නතුනි, ඒ කෙනා ඒ පිණිසවන දේ නිසි ආකාරයෙන් පළමුව අඳුන ගන්නවා. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය කුසලතා මොනවාද කියන එක ඔහු පළමුවෙන් අඳුන ගන්නවා. ඒ කුසලතා මොනවාද කියලා පළමුවෙන් අඳුනගෙන ඒ කුසලතා උපදවා ගන්නට ඔහු යම් කරනවා. ඒ තුලයි ඔහු ඒ පිණිස සමර්ථයෙක් බවට පත් වෙන්නේ. ඒ පිණිස හැකියාව ඇත්තෙක් බවට පත් වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගනිමු. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය ගුණයක් වන සිහිය නම් වූ ගුණාංග ගැන අපි සතිය කියන පාලි වචනයෙන් හඳුන්වන්නේ මේ සිහිය. සතර සතිපට්ඨානය තුළ අප සිහිය පිහිටුවා ගත යුතුයි. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවාගෙන නිරන්තරයෙන්ම පිහිටි සිහියෙන් යුතුව කාලය ගත කරන ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම ඒ ඒකායන මාර්ගයේ හික්මෙන කෙනෙක්. නිවන් මඟ පිණිසවන ඒකායන මාර්ගය ප්‍රගුණ කරන කෙනෙක්. එතකොට දැන් මේ සිහිය නම් වූ දෙය අප ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතේ ප්‍රගුණ කරගත යුත්තා. ආරි ශ්‍රාවකයා මිහිලා පළමුවෙන් මේ සිහිය නම් වූ උතුම් ගුණාංගය ගැන කරුණු කාරණා ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කරනවා. ඉතාමත්ම හොඳින් මේ කරුණු කාරණා අධ්‍යයනය කරගෙන ඒ කරුණු කාරණා අධ්‍යයනය කිරීම තුලින් ලබාගත් දහම් දෙනුම යෝනිසෝ මනසිකාරයට ලක් කරනවා. කුමකටද ලක් කරන්නේ? යෝනිසෝ මනසිකාරයට. මේ දක්ෂ, මේ හැකියාව ඇති ශ්‍රාවකයා තුළ තිබෙන විශේෂම ලක්ෂණය තමයි යෝනිසෝ මනසිකාරය. මොකක්ද යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයටම ධර්මය නුවණින් විමසීමේ හැකියාව. මේ යෝනිසෝ මනසිකාරය තිබෙන ශ්‍රාවකයාට පමණයි මේ සක්කෝ කියන ගුණය උපදවා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. මොකද යෝනිසෝ මනසිකාරය ආර්ය ශ්‍රාවකයා තුළ වැඩෙන සියලු ගුණාංගයන්ට උල්පතක් වගේ. යෝනිසෝ මනසිකාරය නම් වූ උතුම් ගුණය මත පිහිටා තමයි අනිකුත් සියලු කුසලතා ආර්ය ශ්‍රාවකයා තුළ වැඩෙන්න පටන් ගන්නෙ. ඉතින් ඔහු දැන් තමන් අධ්‍යයනය කළ, තමන් ඉගෙනගත් ඒ ධර්මය
හොඳින් යෝනිසෝ මනසිකාරය යොදවනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයටම ඉතාමත්ම හොඳින් නුවණින් විමසන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අන්න නුවණින් විමසීමට පස්සේ ඔහු ඒ හුදෙක් නුවණින් විමසා එතකින් අවසන් වෙන්න ඉඩ හරින්නේ නැහැ. නුවණින් විමසූ ධර්මය ප්‍රායෝගිකව ප්‍රගුණ කරන්නෙක් බවට පත් වෙනවා. ඒකට අපි කියන්නේ ධම්මානුධම්ම පටිපදාව කියලා. මෙතනදි තමයි මේ සක්කෝ කියන ගුණය ඒ කෙනා තුළින් බාහිරට විද්‍යමාන වෙන්න පටන් ගන්නෙ. ඔහු අර නුවණින් විමසපු දෙය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතේ පුරුදු කිරීමේ සමර්ථයක් වෙනවා. එදිනෙදා ජීවිතයට ගලපා ගැනීමෙහි හැකියාව ඇත්තෙක් වෙනවා. යම් දිනක ඔහු නුවණින් විමසූ ධර්මය එදිනෙදා ජීවිතයට ගලපා ගැනීමෙහි සමර්ථයක් වන්නේද අන්න එදාට ඔහු තුල මේ කරණීය මෙත්ත සූත්‍රයේ විස්තර වන පළමු ගුණය විද්‍යමාන වන්නට පෙනෙන්නට පටන් ගන්නවා. මිහිදී පින්වතුනි, ඒක බාහිරට පේන්නේ අර ධම්මානුධම්ම පටිපදාව කියන අවස්ථාවේදී වුණත් ඔහු තුල අභ්‍යන්තරිකව ඒ ගුණය ඇති වෙන්නේ අර යෝනිසෝ මනසිකාරේ නම් වූ දෙයට බද්ධ වෙලා. මොකද යෝනිසෝ මනසිකාරයේ උපදවා ගැනීම පවා ඔහුගේ තිබෙන හැකියාව ඇති බව. යෝනිසෝ මනසිකාරයේ උපදවා ගැනීම පවා ඔහු තුළ පවතින සමර්ථ බව. එය පවා ඔහු තුළ පවතින දක්ෂ භාවයට ඇතුළත්. ඉනිසා ඔබට පැහැදිලි ඇති යම් ශ්‍රාවකෙක් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ තුල ඇතුළත් වන කරුණු එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට ගලපා ගන්නවා නම් ඒ ගලපා ගැනීමට ඔහු දක්වන සමර්ථ බව, ඒ පිණිස දක්වන හැකියාවම ඔහුට ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට ඍජුව උපකාරක ධර්මයක් බවට පත්වනවා. කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ නිවන පතාගෙන සිටින ශ්‍රාවකයා පළමු උපදවා ගත යුතු ගුණධර්මයේ ලෙස පෙන්වා දෙන්නේ මේ හැකියාව ඇති බවයි. ඊට මෙහිදී පළමුවෙන් මේ ශ්‍රාවකයා සීලය ප්‍රගුණ කර ගැනීමේ හැකියාව ඇත්තෙක් බවට පත් වෙනවා. එදිනෙදා සිල්පද ආරක්ෂා කිරීමේ සමර්ථයෙක් බවට පත් වෙනවා. එය පවා ඔහු තුල ඇති සක්කෝ නම් ගුණය සමර්ථ බව, හැකියාව ඇති බව, දක්ෂ බව නම් වූ ගුණයයි. ඉතින් යම් කෙනෙක් අහිංසක විදිහට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ එදිනෙදා පුරුදු කරන්න පටන් ගනිද්දී ඔහු තුල මේ හැකියාව ඇති බව නම් වූ සොඳුරු ගුණය ටිකින් ටික මතුවෙන්න පටන් ගන්නවා. මේක කෙනෙක් තුළ අඩුවෙඩි වශයෙන්ුයි පිහිටලා තියෙන්නේ. දැන් සමහර කෙනෙක් ඉන්නවා, ඒ කෙනා මහා හැකියාව ඇත්තේ. තවත් කෙනෙක් ඉන්නවා, ඒ කෙනා තුළ මේ ගුණේ ටිකක් අඩුවෙන් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කෙනාට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් කරුණු ප්‍රායෝගිකව ජීවිතයට ගලපා ගැනීමේදී වැඩි වෑයමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් තමන් අඳුන ගන්න ඕනේ තමන් තුල කොතරම් දුරට මේ ගුණය පිහිටලා තියෙනවද කියලා. දැන් මේ සමර්ථ බව, දක්ෂ බව, හැකියාව ඇති බව නම් වූ ගුණය දියුණු කරන ශ්‍රාවකයා නිරන්තරයෙන්ම ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතු වෙනවා. කොමකින්ද යුතු වෙන්නේ? ප්‍රත්‍යවේක්ෂාවෙන්. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මොකක්ද? ප්‍රතිවීක්ෂා කියන්නේ ඔහු විමසලා බලනවා තමන්ගේ ජීවිතය තුළ මේ ගුණය කොතරම් දුරට වැඩිලා තියෙනවද, තමා තුළ කොතරම් දුරට මේ කරුණ ප්‍රකටද.
සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේ ගත කරන කෙනෙක්ට ධර්මය ඇහිද්දී ඒ කෙනා එදිනෙදා ජීවිතේට ඒ ධර්මය ගලපා ගනිද්දී සමහර කෙනෙක් ඉක්මනින් ඒ දහම් කරුණු අරගෙන ඉක්මනින් ඒ දහම් කරුණු ගලපා ගැනීමේ දක්ෂ වෙනවා අන්න තමන් ඉබඳු කෙනෙක් නම් ඔහු අඳුනා ගන්නවා මාතුල මේ ආරි ශ්‍රාවකයා තුල තිබිය යුතු හැකියාව ඇති බව මාතුල මේ මට්ටමින් පිහිටලා තියනවා කියලා අපි හිතමු කෙනෙක් ඉන්නවා ඒ කෙනාට ඒ දහම් කරුණු පුරුදු කරගන්න කැමති වුණත් පුරුදු කරන්න අමාරුයි හිතන තරම් ඉක්මනට ඒක හිතේ වැඩෙන්නේ නැහැ එතකොට ඔහු අඳුනා ගන්නවා මාතුල මේ සක්කෝ නම් වූ ගුණය මේ දක්ෂ බව නම් වූ ගුණය හැකියාව ඇති බව නම් වූ ගුණය සමර්ථ බව නම් වූ ගුණය හැකියාව කුසලතාවේ පිහිටලා තියෙන්නේ අල්ප වශයෙන් එතකොට ඒ කිනා කුමක්ද කළ යුත්තේ ඒ කිනා උත්සාහයෙන් වීරියෙන් යුක්තව එම ගුණය තමා තුළ දියුණු කරගන්න වෑයම් කරන කෙනෙක් බවට පත් වෙනවා පින්නතුනි මිහිදී මේ ගුණය වඩන්න නැවත අනිකුත් ගුණධර්ම අනිකුත් කුසලතා උපකාරී වෙනවා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඒ වගේම සිහිය පවත්වා ගන්න ඔහු දරන උත්සාහයේ වීරිය වගේ මේ කුසල් දහම් දිනු කර ගන්නට අවශ්‍ය මූලික කරුණු සියල්ලම මේ දක්ෂ බව නම් වූ ගුණාංගයේ දිනු වෙන්නත් නැවත නැවත උපකාර වෙනවා ඒ වගේම දක්ෂ බව නම් වූ ගුණාංගයත් නැවත නැවතත් අනිකුත් කුසලතා දිනු කර ගන්නත් උපකාරක ධර්මයක් වෙනවා එහෙනම් මේ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස අවශ්‍ය මේ ගුණධර්ම එකකට එකක් එකකට එකක් එකිනෙකාට උපකාර වෙමින් තමයි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට වැඩෙන්නේ. එහෙම නැතුව හුදකලාවේ තනි තනිව නෙවෙයි. දැන් කෙනෙක් අපි හිතමු දක්ෂ වෙනවා කියලා. ඒකට ඔහු සිහිය පිහිටවන්නත් දක්ෂ කෙනෙක් වෙනවා. ඊට පස්සේ සිල් රකින්නත් දක්ෂ කෙනෙක් වෙනවා. ඔහු හැම දෙයකටම මේ තමාගේ දක්ෂ බව, හැකියාව ඇති බව නම් වූ ගුණය මේ හැම එකක් හැම ගුණධර්මයක් හැම කුසලතාවයක් පුරාවටම ප්‍රගුණ කරන්නෙක් බවට පත් වෙනවා. දැන් මෙතනදී අප ඔබට සඳහන් කළා මේ ගුණධර්මයේ පිළිබඳව ප්‍රතිවේක්ෂාවකින් යුතු විය යුතුයි කියලා. දැන් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම පුද්ගලයින්ගේ ස්වභාවය අනුව ඒ පුද්ගලයා තුළ ඒ ගුණධර්මයේ වැඩෙන්නේ වෙනස් ආකාරයකට. සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් ශ්‍රද්ධාව නම් වූ කුසලතාවේ අධිකව තිබෙන. තවත් කෙනෙක් ඉන්න පුළුවන් වීරිය නම් වූ කුසලතාවේ අධිකව තිබෙන. තවත් කෙනෙක් ඉන්න පුළුවන් සිහිය නම් වූ කුසලතාවේ අධිකව තිබෙන. තවත් කෙනෙක් ඉන්න පුළුවන් අර සිත එකඟ කිරීම නම් වූ කුසලතාවේ සමාධිය නම් වූ කුසලතාවේ අධිකතර වශයෙන් පිහිටා තිබෙන. තවත් කෙනෙක් ඉන්න පුළුවන් ප්‍රඥාදික ඒකට ඔහු අර ප්‍රතිවේක්ෂාවේ දෙද්දී ඔහු තේරුම් ගන්නවා මාතුල මෙන්න මේ දේවල් වලට මම මගේ හැකියාව වැඩි අර සක්කෝ කියන ගුණය මාගේ මෙන්න මේ දේවල් වලට වැඩිපුර පිහිටලා තියෙනවා නමුත් මෙන්න මේ දේවල් වලට මම ඊතරම් හැකියාවක් දක්වන්නේ නැහැ කියලා ඔහු ඒ කුසලතා මුල් කරගෙන මේ හැකියාව ඇති බව නම් වූ ගුණේ පිහිටලා තියෙන හැටි එකින් එක ප්‍රතිවේක්ෂා කරමින් විමසලා බලනවා. එතකොට ඔහු දකිනවා මාතුල ශ්‍රද්ධාව අධිකව පිහිටලා තිබුණා අකුසල් ප්‍රහාණයටත් කුසල් උපදවා ගන්නටත් තිබිය යුතු වීරිය පිහිටලා තිබෙන්නේ අඩුවෙන්. සමහර විට ඔහු දකිනවා මාතුල සිහිය පැවැත්වීම නම් වූ එක් ගුණය බහුල වශයෙන් තිබුණාට මාතුල ඊතරම් ඉක්මනට ප්‍රඥා වැඩෙන්නේ නැහැ. එතකොට ඔහු තීරුම් ගන්නවා මේ සක්කෝ නම් වූ ගුණය
කුසලතා තුල පිහිටා තිබෙන ආකාරයේ අඩු වැඩි බවක් ඔහුට අඳුන ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඔහු හොඳට තමා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර කර ඊ කුසලතාවේට මේ දක්ෂ බව නම් වූ ගුණාංග හැකියාව ඇති බව නම් වූ ගුණාංග සමර්ථ බව නම් වූ ගුණාංග පිහිටා තිබෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා විමස 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 බලද්දී ඔහුට ආර්ය සත්‍යාව බෝධයේ පිණිස අවශ්‍ය ගුණධර්ම කුසලතා එකින් එක එකින් එක එකින් එක මනාව සිහියට ගනිමින් ඒ කුසලතාවේ තුල මේ දක්ෂ බව නම් වූ ගුණාංගය කොපමණක් මා තුල පිහිටා තිබෙනවාද කියන කරුණ වටහා ගත්තට පස්සේ ඊළඟට ඒක නා කරන්න ඕනේ මා තුල දැන් අපි හිතමු ශ්‍රද්ධාව නම් වූ ගුණාංගයට හැකියාව උපරිමෙන් තියෙනවා නම් ඔහු තුල ස්වභාවයෙන්ම වීරිය නම් වූ ගුණාංගයට නම් කුසලතාවයේ අඩුවෙන් තිබෙන්නේ එතකොට යා මොකද කරන්න ඕනේ අඳුනා ගන්නවා මා තුල මේ සමර්ථ බව දක්ෂ බව ඒ හැකියාව ඇති බව වීරිය නම් වූ ගුණාංගයට අඩුවෙන් පිහිටලා තියෙන්නේ එහෙනම් මම උත්සාහින් වීරියෙන් යුතුව මේ ගුණාංගයට සමර්ථයෙක් බවට පත් වෙන්න මේ ගුණාංගයේහි දක්ෂයෙක් බවට පත් වෙන්න මේ ගුණාංගයේහි මේ වීරිය නම් වූ ගුණයෙහි කුසලතාවේහි හැකියාවැත්තෙක් බවට පත් වෙන්න කුමක්ද කළ යුත්තේ කියලා ඔහු ඊළඟට විමසනවා ඒ ඊට පස්සේ ඒ වීරිය නම් වූ ගුණාංගයට සප්පාය පිනිස පවතින ඒ කියන්නේ හිත කර ඊට මුල් වෙන කරුණු යම් තාක් ඇද්ද ඒ පිළිබඳව කරුණු කාරණා ධර්මයේ තුලින් දැනගෙන ප්‍රගුණ කරන්න පටන් ගන්නවා එතකොට ක්‍රමක්‍රමයෙන් අර තමන් අඩු කුසලතා දක්වන ගුණාංගයක් ඇද්ද කුසලතාවයක් ඇද්ද අන්න ඒ කුසලතාවය ටිකින් ටික ටිකින් ටික දියුණු වෙද්දී යම් කලක් යද්දී එම ගුණාංගයටත් දක්ෂ අයෙක් බවට ඔහු පත් වෙනවා. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති එහෙනම් මේ ආරි ශ්‍රාවකයා තුල පවතින දක්ෂ බව නම් වූ ගුණාංගය. එසේත් නැතිනම් ආරි ශ්‍රාවකයා තුල පවතින ආරි ශ්‍රාවකයා තුල පවතින හැකියාව ඇති බව නම් වූ සමර්ථ බව නම් වූ ගුණාංගය අපට භාවනාවක් වශයෙන් ප්‍රතිවේක්ෂාවක් වශයෙන් තමාගේ අභ්‍යන්තරික ගුණධර්මයහිලා සසඳමින් වැඩිමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය විදිහට දක්ෂ බව නම් වූ ගුණාංගය අර පංච ඉන්ද්‍රිය ධර්මයන්හිලා කෙනෙකුට අවශ්‍ය නම් ගලපා බලමින් තමන් දක්ෂ බව අඩු තමන් සමර්ථ බව අඩු තමන්ගේ හැකියාව අඩු ඒ ආර්ය මාර්ගයේ අංගයන් දියුණු කරන ආකාරය ගැන ප්‍රතිවේක්ෂා කරමින් ඒ දියුණු කර ගැනීමට කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔය දක්ෂ බව සම කරන්න පුළුවන්. එතකොට ඔහුට තමා තුළ ඒ ගුණධර්ම වැඩි තිබෙන ආකාරය ගැන ඉතාමත්ම පැහැදිලි තීරුම් ගැනීමකින් යුක්තව ඉතාමත්ම හොඳ සිහියකින් ඒ තමා තුළ ගුණධර්ම වැඩෙන ආකාරය ගැන ප්‍රතිවේක්ෂාවකේ දෙමින් මේ ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් පින්වතුනි ඒ නිසා ඍජුවම නිවන් මඟ ඉලක්ක කරගන්නා ශ්‍රාවකයා තමා තුළ තිබෙන දක්ෂ බව පිළිබඳව හැකියාව ඇති බව පිළිබඳව සමර්ථ බව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම ඒ භාවනා වශයෙන් විමසා බැලීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ ශ්‍රාවකයාට ඉන්ද්‍රිය සම කරමින් මේ ධර්ම මාර්ගයේ වැඩිමේ හැකියාව ලැබෙනවා. ඔහු ඒ විදිහට මේ භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරද්දී ධම්මානුපස්සනාව තුළ ඇතුළත් වන දුක නිරුද්ධ කිරීමේ මග නම් වූ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව වන ධම්මානුපස්සනා භාවනාවේ තමයි ඒ වෙලාවේ
යෙදෙන්නේ පිනතුනි මේ දක්ෂ බව ගැන කතා කරද්දී දැන් අපි ටිකක් ගැඹුරෙන් කතා කළා ආර්ය මාර්ගය දියුණු කරන්න අවශ්‍ය පංච ඉන්ද්‍රිය ධර්ම උදාහරණ වශයෙන් අරගෙන පංච ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීමේ දක්ෂ බව කෙනෙක් ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් තමන් අදක්ෂ කරුණෙහි දක්ෂ වෙමින් ආර්ය මාර්ගයේ දියුණු කරගන්නේ කොයි ආකාරයකටද කියලා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට අවශ්‍ය බාහිර කරුණු සම්පාදනය කරගන්නත් දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඒ පිණිසත් සමර්ථයෙක් වෙන්න ඕනේ. ඒ පිණිසත් හැකියාවැත්තෙක් වෙන්න ඕනේ. දැන් සමහර විට දැන් භාවනාවක් දියුණු කරගන්න සමාධියක් දියුණු කරගන්න ගුණධර්ම දියුණු කරගන්නට අවශ්‍ය බාහිර පරිසරය සකසා ගන්න සමර්ථයෙක් වෙන්න ඕනේ. දැන් ඔබ ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් විදිහට ඔබ එදිනෙදා ජීවිතේ ගත කරද්දී මේ ධර්ම මාර්ගය පිනිසවන බාධක දුරු කරමින් ඒ පිනිස හිතකර බවක් Tamange පවුල් පසුබිම තුල ඇති කරගන්න දක්ෂයෙක් වෙන්න ඕනේ. සමර්ථයෙක් වෙන්න ඕනේ. එය පවා මේ සක්කෝ කියන ගුණය තුල ඇතුළත් වෙලා තියෙනවා. දැන් අපි දකිනවා සමහර පවුල් ඉන්නවා. ඒ පවුල් වල ස්වාමියා ධර්මයට කැමති බිරිඳ ධර්මයට කැමති නැහැ. තවත් සමහර පවුල් තියෙනවා. ඒ පවුල් වල බිරිඳ ධර්මයට කැමති ස්වාමියා ධර්මයට කැමති නැහැ. එතකොට අර ධර්මයට කැමති කෙනා තමන් ධර්මයේ ප්‍රගුණ කරද්දී තමන්ගේ ධර්මයේ ප්‍රගුණ කිරීම කිසිම අයුරකින් අර ධර්මයට අකමැති ස්වභාවයෙන් ඉන්න තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරියගේ හිතේ ගැටීමක් උපදින ආකාරයට සිදු නොකළ යුතුයි. එහිදී තමන් දක්ෂ වෙන්න ඕනේ ඒ තමන්ගේ සහකරුවා හෝ සහකාරියත් ධර්මයට පහ දින අයුරෙන් කටයුතු කරමින් තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්න. ගෙදර ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව ගෙදර තමාගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ලම ඉටු කරමින් තමන්ගේ නිවසේ සිටින තමන්ගේ හිත මිත්‍රාදීන් ඒ වගේම පවුලේ සියලු දෙනා කෙනෙහි අප්‍රමාණ මෛත්‍රී සිතක් ප්‍රගුණ කරමින් ඒ ප්‍රගුණ කරන මෛත්‍රී සිත තුළින්ම නිවසේ ඇතිවෙන ප්‍රශ්න ජයගෙන ධර්ම මාර්ගයේ දියුණු කරන්න පහසු පරිසරයක් ඇති කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඔබ යම් ආකාරයකට ඔබේ පවුලේ ඉන්න පිරිස ගැන මෛත්‍රී සහගත සිතින් ඉන්නවා නම් දැන් අපි හිතමු දැන් ස්වාමියා කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්ම නිරන්තරින්ම එළවනවා නම් ස්වාමියාව සතුටටපත් කරමින් නිරන්තරයෙන්ම ස්වාමියාගේ හිත දිනා ගන්නා ආකාරයට හැසිරෙනවා නම් ස්වාමියාගේ කුදුමහත් කටයුතු සොයා බලා ඉටු කරනවා නම් අන්න එතකොට ස්වාමියාගේ ප්‍රසාදය નિરાයාසයෙන්ම ඒ බිරිඳට ලැබෙනවා. ඇතැම් විට එතකොට ඒ බිරිඳගේ ස්වභාවය අඳුන ගන්න ස්වාමියා සමහර විට තමන්ම ඉදිරිපත් වෙලා දරුවන්ට කියාවි පුතේ මේ අම්මා භාවනා කරන වෙලාව මේ වෙලාවේ කෑ ගහන්න එපා. මේ අම්මා අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවනේ. ඉතින් අම්මා කැමති දෙයටත් අපි ඉඩක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ස්වභාවයකට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය පත් කරගන්න ආරි ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම දැන් භික්ෂුවක් නම් තමන්ගේ පාත්‍ර සිවුරු සකස් කරගන්න තමන්ගේ සේනාසන ආදිය සකස් කරගන්න සිව්පසය සකස් කරගන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. එහිදී භික්ෂුව දක්ෂ විය යුත්තේ දැන් තමන්ට ලැබෙන ඒ සේනාසන වේවා චීවර පිණ්ඩපාත වේවා එසේත් නැතිනම් බෙහෙත් පිරිකර වේවා ඒ ලැබෙන දෙයින් සතුටු වන්නටයි ඔහු දක්ෂ විය යුත්තේ. ඒ ලැබෙන දෙයින් සතුටු වෙලා තමන්ට ලැබෙන ඒ දේ මුල් කරගෙන ඒ භික්ෂුව තවත් කෙනෙක්ව පහත් කරන්නේවත් තමන්ව උසස් කරගන්නේවත් නැහැ. සිව්පසයේ මුල් කරගෙන සිව්පසයට ඇලෙනා කෙනෙක් බවට පත් නොවි සිව්පසයේ නුවණින් පරිභෝග කරන්න භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. ඒ විදිහටම පින්නතුනි
බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයින් වන ඔබ ඉදිනදා ජීවිතේ ඔබට ධර්මයේ පුරුදු කිරීමට හිතකර තැනක් බවට ඔබ වාසය කරන ස්ථානය පත් කරගන්න ඒ වගේම ඔබට සුවසේ ධාර්මික විදිහට ආහාර පාන ලබා ගන්න සුවසේ ධාර්මික විදිහට ඔබේ එදිනෙදා ජීවිතයේ කටයුතු සකස් කරගන්න සැලසුම් කරගන්න ඔබ දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ මේ දක්ෂ බව නම් වූ ගුණය ගැන තවදුරටත් කතා කරද්දී පින්නතුනි පින්වත් ස්වාමින් වහන්සේලා සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ කුදුමහත් කටයුතු වලදී දක්ෂ වෙන්න ඕනේ යානිතානි සබ්‍රක්මචාරීනම් උච්චාවචානි කිංකරණියානි තත් දක්ඛෝ හෝති ඉතින් මෙහිලා ආරි ශ්‍රාවකයා ඒ සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ කර නිවන් මගේ හැසිරෙන අයගේ නොයික් ආකාරයේ කුදුමහත් කටයුතු වලදී දක්ෂ වෙනවා අනලසෝ කම්මැලි නැති කෙනෙක් වෙනවා තත්රූපාය වීමන්සාය සමන්නාගතෝ ඒ උපායශීලී වීමන්සණයෙන් යුතු වෙනවා උපාය කෞශල්‍යයෙන් යුතු වෙනවා අලංකාතුං අලං සංවිධාතුං ඔහු එහිදී මනා කලමනාකරණයකින් යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන් වශයෙන් ඔබත් ඔබේ එකට පවුලේ සිටින අය පිළිබඳව ඒ ආකාරයට එකිනෙකාට උදව් උපකාර කරගනිමින් එකිනෙකාගේ ධර්ම මාර්ගයේ පිළිබඳ කටයුතු වේවා ලෞකික ජීවිතේ මතුවන කටයුතු වේවා ඒ කටයුතු වලදී උපකාර කරමින් එකිනෙකාට සහාය දක්වන්නට ඕනේ ඉතින් මේ ආකාරයට මේ දක්ෂ බව නම් වූ ගුණය හැකියාව ඇති බව නම් වූ ගුණය මේ සමර්ථ බව නම් වූ ගුණය ඔබ ඔබ තුල ඇති කරගනිද්දී ඒ එදිනෙදා ජීවිතයට වගේම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී පංච ඉන්ද්‍රිය ධර්ම ඒ වගේම පංච බල ධර්ම ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය සප්ත බොජ්ජංග ඒ වගේම සතර ඉරිදිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර සතිපට්ඨාන ආදී කොට විස්තර වන මේ ආර්ය මාර්ගයේ දියුණු කර ගැනීමෙහිලාත් අතිශයින්ම වැදගත් වෙනවා ඉතින් ඒ නිසා පින්වතුනි තමන් මේ ගුණධර්ම වල දක්ෂ වන ආකාරය ගැන ප්‍රත්‍යවේක්ෂා කරන්න තමන් දක්ෂ බව අඩුවෙන් දක්වන කරුණු කොයි ආකාරයටද දියුණු කරගත යුත්තේ ඒ කරුණු වල දක්ෂ බව ඇති කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කරුණ ගැන අද දවසේදී රාත්‍රියේ නිින්දට යන්න කලින් ප්‍රත්‍යවේක්ෂාවේදීලා මේ තමන් තුල පවතින දක්ෂ බව ධර්ම මාර්ගයේ දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම පැතිකඩක් තුලම ඇති කර ගන්නා ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කර ගන්න. ඉතින් අද මේ ශ්‍රවණය කළ දක්ෂ බව, සමර්ථ බව, හැකියාව ඇති බව, එසේත් නැතිනම් සක්කෝ නමින් හඳුන්වන ගුණය මේ පින්නතුන්ගේ ජීවිත තුල නිරන්තරයෙන්ම ඇති වී මේ පින්නතුන් සියලු දෙනාටම සියලු සතහට මෙත් සිත වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවනු පිණිස හේතු වාසනා වේවා සාදු 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 පින්නතුනි මාළඹේ පිට්ටුගල සුපිහිටි සිරි ගටික සිරි බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර මස්තකෙහි ස්වේත වර්ණයෙන් බබලමින් මේ ප්‍රදේශයටම මේ අපගේ මාතෘ භූමියටම ආශිර්වාදයක්ව වැඩ සිටින සිරි ගටීකාර බ්‍රහ්මරාජ මහා සෑරජුන්ට උපහාර පිණිස පවත්වෙන ඒ පිණිස බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ මගින් සංවිධානය කරන සිරි ගටීකාර සිටි ගටීකාර බ්‍රහ්මරාජ මහාසෑ වස්සාන ධර්මදේශනා මාලාවේ පළමු ධර්මදේශනයටයි අප මේ අද සවන් දෙනු ලැබුවේ. ඉතින් අද ඉතාමත්ම වටිනා දහම් කරුණු ගණනාවක් අප සාකච්ඡා කළා. මේ උතුම් දම් දෙසුම සඳහා දායකත්වය දරන්නේ පින්වත් පද්මසිරි පෙරේරා මහත්මා, චමින්ද පල්ලේවල මහත්මා, බුද්ධික ජයසිංහ මහත්මා, දමිත්
පැලෑඳගමගෙ මහත්මයා සහ ධම්මික පద్මපිරුම මහත්මයා විසින්. ඉතින් මේ රැස් වූ සීලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි ගටිකාර බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේටද සක්දේව රජුන් ඇතුළු අනිකුත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද සියලු බ්‍රහ්මරාජයන් ප්‍රධාන සීලු බඹ පිරිසටද ඒ වගේම සියලු නාගයින්ටද අනුමෝදන් කරමු සියලු ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටද අනුමෝදන් කරමු ඒ සියලු දෙනා වහන්සේ මේ පින් අනුමෝදන් වී ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසින් වැඩි ඉතාසුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාතු 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 ඒ වගේම රැස්කල සීලු පුණ්‍ය ධර්මයන් අප සීලු දෙනා නමින් මිය පරලව ගිය සීලු නැහිත මිතුරන්ට අනුමෝදන් කරමු විශේෂයෙන්ම පරලෝ සැපත් ඩබ්ලිව් එස් පෙරේරා DHD විජේ ගුණරත්න සරෝජනී දේවේන්ද්‍ර නන්දසිරි සුරවීර HK ලීලාවති ශාන්තා ලාලනී රූපසිංහ විල්සන් පద్මපෙරුම සහ සාවිත්‍රි ප්‍රද්මපෙරුම යන සියලුම දෙනාටත් සියලුම නැහිත මිතුරන්ටත් දායකත්වයේ දරන සීලු දෙනා නමින් මිය පරලව ගිය සීලු නැහිත මිතුරන්ටත් අනුමෝදන් වී ඒ සීලු දෙනා පරලෝ වශයෙන් සැපවත් විත්වා සුවපත් විත්වා සැනසීම ලබත්වා සාතු 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 රැස්කල සීලු පුණ්‍ය ධර්මයන් මේ සීලු පුණ්‍ය කර්මයන් සිදු කරන්නට අපට සිනහසින් මග පෙන්වන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු ඒ වගේම මේ උතුම් පින්බිම මේ ආකාරයෙන් නිර්මාණය කිරීමට මුල් වූ අපගේ සහෝදර පින්වත් අඹන්පොළ ඥානවිජේ ස්වාමින් වහන්සේටද ඒ වගේම වර්තමානයේහි මේ පින්බිමෙහි කටයුතු බොහෝම උනන්දුවෙන් සොයා බලන ඒ අපගේ සහෝදර ඒ පින්වත් වැලිමඩ සද්දාශීල ස්වාමින් වහන්සේටද ඒ වගේම අනිකුත් සීලූම මහා සංඝරත්නයටද මේ පින් අනුමෝදන් වී පින්වත් ස්වාමින් වහන්සේලාද අනගාരികා මෑණිවරුන්ද පැවිදි අපේක්ෂක දරුවන්ද ඉතා සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා සාතු 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 රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උතුම් දම් දෙසමට දායකත්වයේ දරන ඒ පින්වත් පద్මසිරි පෙරේරා මහත්මයා චමින්ද පල්ලේවල මහත්මයා බුද්ධික ජයසිංහ මහත්මයා දමිත් පැලෑඳගමගේ මහත්මයා සහ ධම්මික පద్මපෙරුම මහත්මයා ඇතුළු ඒ පවුල්වල දූදරු ඥාතිහිත මිත්‍රාදී සියලුම දෙනාට අනුමෝදන් කරමු ඒ සියලු දෙනාටත් මේ ධම් දෙසුම ශ්‍රවණය කරන මේ පින්බිමට සපැමිණි සහ ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන සදැහැති සියලුම දෙනාටත් මේ උතුම් ධම් දෙසුම සජීවීව ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ තනවන්නට සිරි ගටිකාර මහා සෑරජුන් තනවන්නට වචනයකින් හෝ උපකාර කළ යමෙක් ඇද්ද ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේ ඒ සියලු දෙනාද අප සියලු දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාතු 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 සුපින්වතුනි සිරි ගටිකාර සෑරජන් වහන්සේ වන්දනා කිරීමට විශේෂයෙන්ම වන්දනා කිරීම උදෙසාවෙන් වාර්ෂිකව පවත්වන ලබන වසානේ සතහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහන තුළ අප කරණීය මෙත්ත සූත්‍රය ආශ්‍රය කරගනිමිනුයි මේ ධර්මදේශනාමේ මාලාව පිළිවෙලින් පෙළගස්වන්නේ. ඒ පළමු වැඩසටහනේ ධර්මදේශනාව තුළ ආර්ය ශ්‍රාවකයාගේ දක්ෂබව පිළිබඳවයි කතා කළේ. පින්වත් ස්වාමීන් වහන්සේ විසින් මනාව ඒ කාරණා පෙළගස්වමින් අපට ඒ කරුණු කාරණා පිළිබඳව
මැනවින් තේරුම් ගන්නට අතවසේදී ධර්ම දේශනාව තුළ උත්සාහ කළා. ඉතින් මේ ධර්ම කාරණා මැනවින් පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ ගෞතම බුදු සාසනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. සාතු 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 ශ්‍රී ගටිකාර මහසැ රජුන් වහන්සේ වන්දනා කිරීමු දිසාවෙන් මේ පවත්වන වසානේ සදහම් වර්ෂා ධර්මදේශනා මේ වැඩසටහනට දායකත්වයේ දක්වමින් අදවසේදී සැපමිණි පින්වතුන් එවැගේම මේ උතුම් ධර්මදේශනා මේ වැඩසටහන ශ්‍රවණය කරන්න සැපමිණි සුපින්වත් ඔබ සියලු දෙනාටත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා සුපින්වතුනි ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන වසානේ සදහම් වර්ෂා ධර්මදේශනාමය සජීවී වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා විශේෂයෙන්ම ඔබට සඳහන් කළ යුතු කාරණයකුත් තිබෙනවා මක් නිසාද යත් වසානේ සදහම් ධර්මදේශනාමය වැඩසටහන තුළ අප හෙට දිනේදී කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ඍජුභාවය පිළිබඳව ඉතින් ඔබට හැකියාවක් තිබෙනවා නම් මහමෙවුනාව භවනාසු පරිශ්‍රයට පැමිණෙනට මාළඹේ පිටුගල අමාවතුර භවනාසු පරිශ්‍රයට ඔබට පැමිණෙනට හැකියාවක් තිබෙනවා නම් අපි ආරාධනා කරනවා සුපින්වත් ඔබට මේ භූමියට පැමිණෙන්නට කියලා. ඒ වගේම ශ්‍රතා රූප වාහිනිය ශ්‍රතා ගුවන්විදුලිය දිවසේ සිට නරඹන ශ්‍රවණය කරන ඔබටත් ඒ වැඩසටහන සමගින් හෙට දිනේදී සම්බන්ධ වන්නට පුළුවන්. ශ්‍රතා රූප වාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 27 පියු ටීවී ඔස්සේ නාලිකාංක 99 www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो सुपहान सित පෙරදරී කරගෙන ඔබේ සිතත් සුපහාන් කරගන්නට අදවසේදී මේ වැඩසටහන් සැපමිණි ඔබ සියලු දෙනාටත් අප පුණ්‍ය ආනුමෝදනා කරනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ගටිකාර සැරජුන් නමදි ගටිකාර මහා සැරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේපුතු අරහන්තක මහා විහාරය අංක 228 නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922 229